අපේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන් රාජපක්ෂ කැඳවලා තියෙනවා කැඳවලා තියෙනවා සාමාන්‍යයෙන් අපි දන්න හැටියට සාමාන්‍ය රාජතාන්ත්‍රික කටයුතු වල හැටියට ඇමතිවරයා හමුවට තානාපතිවරයා හෝ තානාපති නිලධාරීන් එනවා මිසක් ඇමතිවරු සාමාන්‍යයෙන් තානාපති වරයාගේ කැඳවීමට යන්නේ නැහැ කෙසේ නමුත් ඒ දෙය සිද්ධ වෙලා තියෙනවා අපේ රටේ කාබනික පොහොර ගෙන්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රමිතීන්ව සකස් කළ තිබුණේ මෑත මාස කිහිපය ඇතුළත තමයි කාබනික පොහොර ගෙන්වීමට අදාළ කරන ප්‍රමිතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කරේ ඒ අනුව ජීවානුහරණය කරන ලද කාබනික පොහොර ගෙන්වීම සඳහා යම් ප්‍රමිතියක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබුවා දැන් මෙහෙම මේ ක්‍රියාවලිය සිද්ධමින් යනකොට आंडु एक पाटम क्यूवा महाकान्ये गोवियांट किस प्रश्नयक वे निने अपी चीनेन मेट्रिक टोन अनुहय दाहक काबनिक पोहर गेन्नन वाई कियला मेट्रिक टोन अनुहय दाहक तो मेक अपीट मतकाय महिंदानंद अलुद्गमगे अमतिवरया भू माध्य साकच्चावल एपिली बंदु इताम विश्वासेन क्यूवा नमुत मेवनी काबनिक पोहर मेट्रिक टोन अनुहय दाहक කාබනික පොහොර මෙට්‍රික් ටන 90000ක් නෙමෙයි මෙට්‍රික් ටන 1ක්වත් රටකට ගෙනීමේදී ඒ පිළිබඳව පරීක්ෂා කළ යුතු වෙනවා. මොකද කාබනික පොහොර කියන්නේම යම්කිසි ආකාරයක ශුද්ධ ජීවීන්ගේ මැදිහත් වීමෙන් නිර්මාණය කරන එකක්. ඒ නිසා රටකට අහිතකර ශුද්ධ ජීවීන් ඇතුළත් වීම වැළැක්වීම අතිශය වැදගත්. ඒ අනුව මේ සාම්පල් පරීක්ෂාවක් සිද්ධ කර අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවය විසින් ඔවුන් විසින් පරීක්ෂා කරන ලද අවස්ථා දෙකකදී පරීක්ෂා කරන ලද සාම්පල් අසමත් වුණා කියලා වාර්තා වුණා. ඒ පළමු සාම්පලයේ අසමත් වීමේදී කෘෂිකර්ම ඇමතිවරයා ඒක පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඔහු ඒකට විවිධ කතා කිව්වා. ඔහු කිව්වේ ඒ පෝර සාම්පලයේ ගෙනාපු විදිය වැරදි කිව්වා. කවුරු හරි මේකට අහිතකර බැක්ටීරියා ඉන්ජෙක්ට් කරලා ඇති කියලා කිව්වා. මේක කුමන්ත්‍රණයක් කියලා කිව්වා. ඔහු CID එකට ගියා. මේ ආදී ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවයේ විද්‍යාඥයන් විසින් පෙන්වන ලද කරුණ ඔහු ප්‍රතික්ෂේප කරමින් සිටියි. නමුත් මේ මගේ අතේ තිබෙන්නේ 2021 ඔක්තෝබර් 6 වෙනිදා නිකුත් කරන ලද ජාතික ශාක නිරෝධායන සේවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ නිරෝධායන සේවය විසින් නිකුත් කරන ලද අවසන් වාර්තාව. ඒ අවසන් වාර්තාවේ ඔවුන් බොහොම පැහැදිලිව කියනවා මේ Kindavo Sevin Biotech Group Company Limited China මේ සමාගම විසින් එවන ලද සාම්පලයේ පිළිබඳ විස්තර. ඒ වගේම සාම්පලයේ තත්ත්වයත් උන් කියනවා. නැත්තම් මේ කෘෂිකර්ම ඇමතිවරයා අතුළු යම් කණ්ඩායමක් උත්සාහ කරනවානේ මේක කුමන්ත්‍රණකාරී ලෙස අසමත් වූවා කියලා කිව්වා, ෆේල් කරා කියලා කියන්නේ. නමුත් උන් කියනවා මේ සාම්පල් දෙකම both samples were received with intact and sealed conditions. ඒ නිසා මේ සාම්පල් එක ගෙනාපු විදිහ ගැටලුවක් නැහැ. तो मेक निकम निकम एक परीक्षा शाक निरोधायन सीन मे वे शुद्रजीवी हंधुना पुलवान्लु आकार परीक्षण कलतीम ओन मेकट यम काल अकन कलच परीक्षण कलती कलच टेस्ट इवगेम ग्रैम स्टेन परीक्षा कलतीनो पैथोजेनेसिस टेस्ट कलतीनो बयोकेमिकल टेस्ट कलतीनो मोलिक्यूल एनालिसिस करला तीनो ये अनुवा सामान्य विद्यानुकूल व कल युतु सियलूम परीक्षण में सैंपल सदा सिद्ध करला तीनो ये अनुवा तमाई ओन में सैंपल तुले अवीनिया क्रिसेंट माई सह अवीनिया कैरेटवोरा कियन अवीनिया वर्गी में अहितकर शुद्र जीवीनुत ये वाके में बैसिलस विशेषता थंडुरा गाते तो रे में अवीनिया सह बैसिलस विशेषयान अपेरटट महा परिमाणेन अतुलनोत्तेम एक अपे रटे तिबेन शाक गहनयट विशाल वशेन हानियक सिदु करनवाय कियन एक मे विशेषज्ञ पेनला दुन्ना तो एनिसा मे वार्ताव काटवत अभियोगयट लक् करन्न बै मोकद सियलु माकारे विद्यानुकूल क्रमवेदयान सियलु पैतिवलिन ग्राम स्टेन एकेंद कल्चर एकेंद बायोमोलिक्युल परीक्षण वलिन्द सियल्लगेन परीक्षा कल्ला तमाय ओन तमंगे अवसान वार्ता निकुत कल्ला तिय එතකොට දැන් මෙවැනි ආකාරයේ sample මෙවැනි ආකාරයේ
පොහොර ප්‍රමාණයක් ලංකාවට ගෙනීමේදී සාම්පල් පරීක්ෂාවෙන් පසුව තමයි ඒ පොහොර තොගය ගේනවද නැද්ද කියලා තීන්දුව කළ යුතු වන්නේ. නමුත් මේ සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵලෙන්නත් කලින් එකපාරටම ණයවර ලිපි මේ විවෘත කළා. LC ඕපන් කරා. ඒතර පළවෙනි ප්‍රශ්නයක් එනවා සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල එන්නට කලින් LC ඕපන් කරේ කවුද? ඒ වගේම තමයි දැන් මේ සාම්පල් පරීක්ෂා කරලා ප්‍රතිඵල එන්නත් කලින් මේ චීන සමාගම විසින් මේ මෙට්‍රික් ටන 96000යි මෙට්‍රික් ටන 20000කට ආසන්න පොහොර ප්‍රමාණයක් නැවගත කළා. ඕන් නැවගත කරලා ඔක්තෝබර් 22 වෙනිදා ලංකාවේ කෘෂිකර්ම අධ්‍යක්ෂණ්ඩාලට ලිපියක් එවනවා. අපේ නිෂ්පාදනය සැප්තැම්බර් 23 වෙනිදා ශ්‍රී ලංකාවට එවන්නේ නැවගත කළාය. ඔක්තෝබර් 22 වෙනිදා වන විට මෙය කොළඹ වරායට එනවායි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය විසින් මේ ප්‍රතිඵල නිකුත් කරන්නත් කලින්, ඒ කියන්නේ මේ ප්‍රතිඵල අවසන් වාර්තාව නිකුත් කරන්නේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා, චීන සමාගම මෙට්‍රික් ටන 20000කට ආසන්න ප්‍රමාණයක් තමන්ගේ මේ පොහොර නැවගත කරනවා සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. එතකොට රටකට සාම්පල් පරීක්ෂාවකින් තොරව එහෙම පොහොර නැවක් එවන්න තීන්දුව ගත්තේ කවුද? මේක බරපතල ප්‍රශ්නයක්. එකක් තමයි සාම්පල් පරීක්ෂාව කරන්න කලින් ප්‍රතිඵල එන්න කලින් LC ඕපන් කරේ කවුද කියන එක. ඒ වගේම තමයි මේ ආකාරයට රටකට දැන් ලංකාව බලා මේ නැව එන්නට නැවගත කරන්නට අනුමැතිය අවසරය ලබා දුන්නේ කවුද? මොකද අපේ රටේ මේ ශාක නිරෝධායනය සම්බන්ධයෙන් පවතින නීති හරිම ශක්තිමත්. විශේෂයෙන්ම 1900 විශේෂයෙන්ම අපේ ශාක ආරක්ෂා කිරීමේ ආඥාපනත අනුව මේ ආඥාපනත අනුව බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපේ රටට පරීක්ෂාවකින් තොරව කිසිසේත් ගෙන්නන්න බැරි ශාක විශේෂ ගණනාවක් තියෙනවා. ඒක ඇතුලේ එක අංකයක් හැටියට යම් ජල ශාකයක් ගෙන්වීමේදී ඒ පරීක්ෂාව අතිශය වැදගත් කියලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙනවා ශාක ආරක්ෂා කිරීමේ ආඥාපනතේ විධිවිධාන වලට යටත්ව කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් හෝ අධ්‍යක්ෂවරයා විසින් යම් කාර්යයක් සඳහා බලය ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් කලින් නිකුත් කරන ලැබූ ශාක ආනයන කිරීමේ අවසර පත්‍රයක අධිකාරිය යටතේ එම නියෝගයට අනුකූලව මිස යම් ශාකයක් ශ්‍රී ලංකාවට ආනයනය නොකළ යුතුය. දැන් මේ ඇවිල්ලා මේ කාබනික පොහොර මුහුදු පැලෑට වලින් නිෂ්පාදනය කරන ඒවා කියන එක හරි පැහැදිලි. එතකොට මේ ආඥාපනත අනුවත් එවැනි යම් ශාක කොටස් සහිත දෙයක් අරගෙන එනවා නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයන කිරීමේ අවසර පත්‍රයක් ඕන එක පැත්තකින්. ඒ වගේමයි 1999 අංක 35 දරන ආඥාපනත, මේ ශාකාරක්ෂක පනත, මේ 99 අංක 35 දරන ශාකාරක්ෂක පනතෙත් බොහොම පැහැදිලිව තියෙනවා ශ්‍රී ලංකාව තුල ඇති ශාකවලට හානිකර හෝ හිංසාකාරී හෝ විනාශකාරී හෝ යම් ජීවියෙකු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටද ඒ තුල ව්‍යාප්ත කිරීමට එරෙහිව සහ ශ්‍රී ලංකාව තුල ඇති ශාකවල නිරෝගීව ආරක්ෂා කිරීම සඳහා මෙන්න මේ පනත සකස් කළ තියෙනවා කියලා. මේ අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවර්ලා තියෙනවා පනතකින් මෙවැනි කටයුතු වලදී මැදිහත් වෙන්න. ඒ නිසා ඇත්තම ගත්තොත් එimhe දැන් ඔබ දන්නවා මේ වන විට මේ දකුණු ආසියාවේ නැත්තම් දකුණු සහ අග්නේදික ආසියාවේ ඉන්දියානු සාගරයේ මත්ද්‍රව්‍ය හබ් එකක් බවට අපේ රට පත් වෙලා තියෙනවා. කුඩු හබ් එක වෙලා තියෙනවා. එහෙම තිබියදී මේ එක එක රටවල ඉන් තියෙන අහිතකර ශුද්ධ ජීවීන්, අහිතකර බැක්ටීරියා, අහිතකර දිලීර වැනි ශුද්ධ ජීවි වර්ග ලංකාවට ගෙනේම වළක්වලා තින්නේ. ඒ වගේම ඒවා ගෙනහල්ලා අපේ ශාක අපේ වගාවන් හානියට උපරිම වැටකඩු බැඳලා තියෙන්නේ මෙවැනි ආකාරයේ පනත් තරහා. සහ මේ පනත් ක්‍රියාත්මක කරපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ නිලධාරීන් හරහා. එතකොට ඔවුන් තමන්ගේ කාර්යභාරය මෙතෙක් යම් ප්‍රශස්ත මට්ටමකට සිද්ධ කළා තියෙනවා. නමුත් ඒ අස්සෙත් යම් කිසි ආකාරයකට විටින් විට අපිට පේනවා සේනා දනබුවා වැනි නැත්තම් ওই සමහර අපේ රක්ෂිතවල දකින් ලැබෙන ආක්‍රමණික ශාක වැනි දේවල් රටට විවිධ ක්‍රමවලට ඇතුල්ලා තියෙනවා. නමුත් මේ තරම් මට්ටමකට හරි අපේ රට ආරක්ෂා කරගත්තේ මේ ආකාරයේ පනත් සහ ඒ පනත් එක්ක බැඳුණු ලධාරීන් හරහා. ද
දැන් මොකද වෙලා තියෙන්නේ? අද මේ ප්‍රශ්නේ දැන් කරේට ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නේ සාකච්ඡාවට බඳුන්ලා තියෙනවා. මෙහෙම තියෙනකොට දැන් අපිට ආරංචි හැටියට මේ මෙට්‍රික් ටොන් 20000කට වැඩි පොහොර ප්‍රමාණයක් සහිත චීන සමාගමේ නැව අපේ මුහුදු කලාපය තුල සැරිසරමින් ඉන්නවා. සමහරු කියනවා මීට දවසකට විතර කලින් ඔය කුඩා රාවණා සහ මහා රාවණා කොටුව ආශ්‍රිතව තිබුණයි කියලා යම් පණිවිඩ ලැබුණායි කියලා. කොහොම වුණත් ඔවුන් යම් යම් තාක්ෂණික බාධාවන් සිදු කරමින් මේ අපේ මුහුදු සීමාව තුල මේ නැව දැන් තියාගෙන ඉන්නවා. ඒ අතරේ ඊයේ දවසේදී අපිට ආරංචි හැටියට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට අපේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන් රාජපක්ෂ කැඳවලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි දන්න හැටියට සාමාන්‍ය රාජතාන්ත්‍රික කටයුතු වල හැටියට ඇමතිවරයා හමුවට තානාපතිවරයා හෝ තානාපති නිලධාරීන් එනවා මිසක් ඇමතිවරු සාමාන්‍යයෙන් තානාපතිවරයාගේ කැඳවීම වලට යන්නේ නැහැ. කෙසේ නමුත් ඒ දෙය සිද්ධ වෙලා තියෙනවා. එතන දැවිලා තියෙන එකඟතාවය තමයි මේ චීන සමාගමත් කින්ඩාවෝ කියන චීන සමාගමත් ශ්‍රී ලංකාවත් නැත්නම් චීනය සහ ශ්‍රී ලංකාව කියන රටවල් දෙක එකඟ වන තුන්වන පාර්ශවයක් හරහා යලිත් මේ පෝර සාම්පල් පරීක්ෂා කරන්නට යම් එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා කියන එක තමයි අපට ලැබෙන ආරංචි තියෙන්නේ. එතකොට මේක මේ තීන්දුවට ආවොත් ඉතාම එක පරපතලයි. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන සේවය ඇතුළු ඉතිහාසයක් සහිතව මේ රටේ ජනතාව ගොවි ජනතාව කෘෂිකර්මය වෙනුවෙන් පෙනී හිටපු ආයතනයක වාර්තාව පිළිගන්නේ නැතුව චීනය චීන සමාගම නියෝජනය කරන චීන තානාපති කාර්යාලය ඒ වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ දෙකොල්ලෝ එකඟ වන තුන්වෙනි පාර්ශවයකට මේ සාම්පල් පරීක්ෂා කිරීමට ලබා දෙන්න තමයි දැන් මේ සාකච්ඡා කරමින් තියෙන්නේ. ඒ වගේම ඊට කලින් අපිට මතකයි චීන තානාපති කාර්යාලය මේ සාම්පල් ෆේල් වුණාට පස්සේදී යම් නිවේදනයක් උද්දිකුත් කරා මේකෙන් සමහර විට රාජතාන්ත්‍රික ප්‍රශ්නත් එන්න පුළුවන් කියලා. සත දැන් මේ සැරසෙන්නේ කුමකටද කියන එක අපිට පේනවා. මේ සැරසෙන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ අවීනියා බැසිලස් ස්පීෂීස් ඇතුළු අහිතකර ශුද්‍ර ජීවීන් අඩංගු යයි පරීක්ෂාවෙන් තහවුරු කරන ලද මේ මෙට්‍රික් ටොන් 96000 මෙරට ගොඩ බාන්න තමයි මේ සූදානම් වෙමින් යන්නේ.